හොඳයි, අපි නැවතත් අපේ පාලිතය ඇත කතා කරමින් හිටියේ. මේ පාලිතය මන් තව පොඩ්ඩක් දැන් මේ පැත්තරෙනවා. දැන් අපිට හොඳටම මට මතකැටන බෙනට් ප්‍රත්නායක මහත්මගේ තම www.com නාට්‍ය. ඒ නාට්‍යයේ ටිකක් ඒත් වෙනස් චරිතයක් රඟපාන්නේ. මොකද ඒ චරිතය ගැන හිතෙන්නේ? එහි රඟපෑම ඇත්තරම මේ අර මේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියන එක නෙමේ, බොහොම පරීක්ෂණාත්මක ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියෙකුගේ චරිතයක්. එවන් චරිත ලංකාවේ තින්න නැති නැහැ. නමුත් ඔවුන් ගැන ඉතර සුප්‍රසිද්ධියක් මං හිතන්නේ කිසිම ටෙලි නාට්‍යක හෝ නිර්මාණයක මේ ලබා දීලා තිබුණේ නැහැ. ඉතින් මේ තමයි ප්‍රථම අවස්ථාව මේ ටෙලි නාට්‍ය කරා මේ වගේ චරිතයක් හදන එක. ඉතින් මේ චරිතේ පුවත්පත් කලාවේ හුදු පුවත්පත් කලාවේදීකුත් නෙවෙයි. ඔහු ගන්න ඇත්තටම ඔහු හඹා යන එක්තරා අභිරහසක් පිටුපස මේ එක්තරා විදියක පොඩි රහස් පරීක්ෂක ස්වභාවයකුත් තියෙනවා. හැබැයි ඊටත් වඩා ඉක්මවාගේ, ඒ කියන්නේ තමන්ගේ වෘත්තිය සඳහා තමන්ගේ ජීවිතය වුණත් කැප කරන චරිතයක්. එහෙම චරිත සමාජයේ තාම ඉන්නව නැත්ති නෑ. පුවත්පත් කලා විශේෂ ජනමාධ්‍ය කරු අතර ඉන්නවා. ඉතින් එහෙම චරිතයක් කරනකොට මේ ඔහුට තියෙන හැකියාව ඇත්තටම පුවත්පත් කලාවේදී හැකියාව විතරක් නෙවෙයි. ඔහු මේ සමහර වෙලාවට ඔහු අර වෙනත් චරිතයක් හැටියට මේ ඇඳ පැළඳගෙන ලෑස්ති වෙලා වෙන පුද්ගලෙක් වගේත් සමහර තැන්වලට යනවා. ඉතින් එහෙම එහෙමත් ඒ කියන්නේ එකම චරිතයක් ඇතුළත වෙනත් චරිත රංගපෑමේ ඉතින් මේ වගේ චරිතයක් ඇත්තටම මේ හරි අමාරු රංගපාන්න. මේ ඒක මේ සාමාන්‍යයෙන් ඒක පහසු නැහැ. ඉතින් මේ සාමාන්‍ය හුදු චරිතයක් වගේ නෙවෙයි. මට මතකයි මේ එක මොකක්රිය සම්මාන උළෙලකදී මේ මාව නිර්දේශ කරලා තිබුණ හොඳම නළුවට මේ ඉතින් ඒ චරිතය ඇත්තටම මේ ලේසි චරිතයක් නෙවෙයි. මම රඟපාපු චරිත අතර ඉතාම මේ බොහොම සූක්ෂමව විවිධ දේවල් කරන චරිතයක් හැටියට තමයි ඒ .com හි පුවත්පත් කලාවේදියාගේ චරිතය ඒ ලොකු වෙනසක් කරා. ඒත් එක්කම මම තවත් මෙහෙට ආවොත් එහෙම මේ දැන් අපි ඔබතුමා මේ මේ වේදිකාව සහ ටෙලි නාට්‍යයත් එක්ක ගැටලා ඊට පස්සේ අපිට දකිනවා වෙනස්ම චරිතකින් ඔබතුමා එනවා මේ මේ සිනමාවට අනගාරික ධර්මපාලතුමාගේ චරිතයෙන්. කොහොමද මේ චිත්‍රපටේ වෙනස්ම කියන්නේ ස්වරූපය පා වෙනස් වෙලා ඇඳුම් පැළඳුම් වෙනස් වෙලා අපි දන්නවා අනගාරික ධර්මපාලතුමාගේ චරිත ලක්ෂණ ඇතුළත් වෙලා තිනවා. එතකොට කොහොමද මේ චරිතය හදාගත්තේ? කොහොමද කතාව ගොඩනගාගත්තේ? කොහොමද මේ චරිතය ගොඩනගාගත්තේ කොහොමද කියලා හුත්? ඔව්, ඇත්තටම මේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය අලලා යමක් නිර්මාණයක් කරන්න ඕනේ කියන කාරණාව මීට අවුරුදු 15කට විතර ඉස්සර වරක් අපි සාකච්ඡාවක් කෙරුවා. විශේෂයෙන්ම මේ මගේ මිත්‍රෙක් ඉන්න මගේ මම නවකතා දෙකක් රචනා කරලා මගේ පළවෙනි නවකතාව මුද්‍රණය කරේ මේ දයවංශ ජයකොඩි මහතා ඈදීගේක ගියායේ කියලා නවකතාවක්. මේ කාලේ දයවංශ ජයකොඩි මහතාත් එක්ක මම කතා බහ කරගෙන ඉන්න එතුමා බොහොම බෞද්ධ පොත්පත් මුද්‍රණය කරනවා. මේ දිනක් අනගාරික ධර්මපාලතුමා ගැන කතා කරනකොට මේ අපි දෙන්න සාකච්ඡා කරා මේ නිර්මාණයක් හැටියට කොහොමද කරන්නේ කියලා. පස්සේ ප්‍රධානම ගැටලුව වුණේ ඉන්දියාවේ ධර්මපාලතුමා ගැන නිර්මාණයක් කරනවා නම් අනිවාර්යෙන් භාගයක් ඉන්දියාවේ රූගත කරන්න ඕනේ. මොකද ධර්මපාලතුමාගේ ඇත්තටම මේ එතුමා කළ තියෙන ක්‍රියාවන්වල ඉතාම සුවිශේෂම ක්‍රියා තමයි ඉන්දියාවේදී සිදුවන්නේ බුද්ධගයාවේ සහ වාරණාසිවල සිදුවන ක්‍රියා. එතකොට ඒවා ලංකාවේ ආදේශ කරන්න බැහැ. බුද්ධගයා හෝ එහෙම කරන්න ගියොත් අපි මිනිස්සු එක පිළිගන්නේ නැහැ. කෘතියට වංචාවක් කරාවනේ. සෝ ඉතින් අපි මේ හිතුවා ඉන්දියාවේ ගිහිල්ලා කරන්න ඕනේ කියලා. කොහොමහරි මේ හේතුවින්ද මේකට යන වියදම හින්දා අපි මේ මේ වැඩේ එහෙම කතා බහින්ම ඉවරුණා. දැන් අවුරුදු දෙක තුන ඉස්සෙල්ලා දවසක් මට සනත් අබේසේකරයන් කතා කළා. ඔහුගේ ටෙලි නාට්‍ය කීපයක මම රඟපාලා තිනවා. ඔහු කතා කළා මට කියනවා මේ
මෙහෙම කිරම විමල ජෝති හාමුදුරුවොත් එක්ක මෙන්න මේ ඩොකියුමෙන්ටරියක් වාර්තා චිත්‍රපටියක් හදනවා. මේ ඒ චිත්‍රපටියේ මේ චිත්‍රපටියක් නෙමෙයි වාර්තා වැඩසටහන. මේකේ ධර්මපාලතුමාගේ චරිතය රඟපාන්න කිරම විමල ජෝති හාමුදුරුවෝ කතා කරනවා කියලා. ඊපස්සේ මේ කිරම විමල ජෝති ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ මාව අඳුරන්නේ නැහැ. උන්වහන්සේ මාව දැකලා තියෙන්නේ මාතලා හඩන ටෙලි නාට්‍ය මම පුරන්නපු ස්වාමීන් වහන්සේ කියලා දිනා අර පුරන්නප්පුට රඟපාපු මනුස්සයා පස්සේ සනත් කියලා දෙන පුරන්නප්පුට රඟපෑ පාලිත සිල්වා මේ කියලා තමයි මට කෝල් එක අරගෙන තියෙන්නේ. ඉතින් මම ඇත්තටම මේක හදිසි ආරාධනාවක්. ඊට පස්සේ මම ගිහිල්ලා සාකච්ඡා කරනකොට මේ හුදු වාර්තා චිත්‍රපටයක් හැටියට තමයි පටන් ගන්නෙ. හැබැයි මෙහි මුහුරත් උළෙල වෙලාවේදී සුනිල් ටී ප්‍රනාන්දු මහතා එතෙන්ට ඇවිල්ලා ඉඳලා කිව්වා මේ ඔබ සිනමා කෘතියක් බවට පත් කරනවා නම් අපි මේ අපි සුනිල් ටී ප්‍රනාන්දු චිත්‍රපට වලින් මේ බෙදා හරින්න ඔව් විකාශය ප්‍රචාරය කරන්න අපි ලෑස්ති කියලා. ඒක ලොකු අවස්ථාවක්. එතකොට ස්වාමීන් වහන්සේත් කිව්වා එහෙනම් මට උපරිම ප්‍රමාණය මොකද මේකේ චිත්‍රපටයක් වුණාම මේක සම්පූර්ණ කතන්දරේ සම්පූර්ණ වෙනස් වෙනවානේ. ඉන් පස්සේ තමයි අපි තීරණය කරේ මේ ඉන්දියාවේ රූගත කිරීම සඳහා යා යුතුයි කියලා. ඉතින් ඒ පිළිබඳ විවිධ සාකච්ඡා කෙරුවා. පස්සේ අපි තීරණය කරා ඉන්දියාවේ ගිහිල්ලා කොහොම හරි කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට අපිට කිරම විමල ජෝති ස්වාමීන් වහන්සේ හැම උපකාරයක්ම කෙරුවා සම්බන්ධතා හරහා. ඒ වගේම ඉන්දියාවේ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලා වාරණාසි සහ බුද්ධගයා මේ වැඩහිටි සුමේද නායක ස්වාමීන් වහන්සේ, සීවලි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා අපට උදව් කරා. අපේ ඇත්ත ජීවිතේ අපි යනින් ගමන් අපේ ගෑන් ළමයි හම්බෙලා යද්දී අපි සින්දුවක් කී කියන්නේ නැහනේ. ඒතර මියුසික් එන්නේ නැහනේ කොහෙවත්. හැබැයි අපි ෆිල්ම් වල දකිනවා, හින්දි ෆිල්ම්ස් වල අපි, තමිල් ෆිල්ම්ස් වල දකිනවා. ගෑන් ළමයි හම්බෙලා අපි යද්දී ගෑන් ළමයත් එක්ක තියෙන ඩ්‍රීමින් එකත් එක්ක අපි සින්දුවක් එක්ක තමයි ගෙදර යන්නේ. කවුරු හරි නළුවා එයා ගෙදරට යන්නේ ඩ්‍රීමින් එකත් එක්ක. අපේ ඇත්ත ජීවිතේක වෙන්නේ නැහනේ. එතකොට මේ චිත්‍රපටයක් මිනිස්සු බලන්නේ දැන් මේක මාර වැඩක්, මේක අමුතු වැඩක් කියලා බලන්නේ. එතකොට පාලිතය කියනකත් එක්ක ඒක පොඩ්ඩක් දැන් මෙහෙමයි. ඕක දැන් ෂෝන් රේස් කියලා කියනනේ අපි සිනමාවේදී විවිධ සිනමා කෘති වර්ග තියෙනවා. ෂානරයන් තියෙනවා. ඔව් හරයිට්. එතකොට ඒවා සමහර ඒවා අපිට ඒගොල්ලෝ දැන් බටහිර නම් කරන්නේ මේක ඩ්‍රාමා එකක්. මේක සස්පෙන්ස්. දැන් අපි ගමු හිච්කොක්ගේ චිත්‍රපටි ගත්තොත් ඒවා සස්පෙන්ස්. දැන් බර්ග්මාන්ගේ චිත්‍රපටි ගත්තොත් ෆැන්ටසිත් තියෙනවා, රියලිටිත් තියෙනවා. දෙක එක අහුවෙනවා. දැන් අපි ගමු සෙවන්ත් සීල් වගේ චිත්‍රපටයක් ගත්තොත් එහි යථාර්ථමය ස්වභාවිකුත් තියෙනවා, ඔබ කියපු මායාමය ස්වභාවිකුත් තියෙනවා, ෆැන්ටසි ස්වභාවිකුත් තියෙනවා. එතකොට මෙහි රඟපෑමක් කරන්න ඇත්තටම ඔහු තෝරගත්තේ වේදිකා නළු බර්ග්මාන් තෝරගත්තේ. එතකොට අකිරා කුරසෝව වගේ චිත්‍රපටි වල ගත්තත් ඔහු තෝරාගනි ඉතාම ප්‍රබල නළු නිළියන්. ඔවුන් බොහොම පුහුණුවලත් නළු නිළියන් කියලා මම විශ්වාස කරනවා. ඔවුන් කොහේ පුහුණුවද දන්නේ. මොකද ජපානේ ගත්තොත් නළු පුහුණුව කාලයක් තිස්සේ තිබිලා තියෙනවා, නූ නාට්‍යවල තිබිලා තියෙනවා. ඉතින් මෙහෙම මේ රංගපෑම පිළිබඳ හැදෑරීමකින් තොරව නළු නිළියෝ ලෝකෙ බිහි වෙන්නේ. මාලන් බ්‍රැන්ඩෝ තමයි ප්‍රධාන වශයෙන් ලෝකෙට විද්‍යාත්මක රංගපෑම අදටත් හඳුන්වලා දෙන්න චරිතය බවට පත් වෙන්නේ. ස්ට්‍රීට් කාර් නේම් ඩිසයර් තමයි චිත්‍රපටිය. එලියා කසාන් අධ්‍යක්ෂකවරයා යටතේ. එතකොට එලියා කසාන් අධ්‍යක්ෂකවරයා මේ දැනගෙන හිටියා මෙතඩ් ඇක්ටිං කියන එක කොහොමද පාවිච්චි කරන්නේ. මේ ඇත්තරම කියනවා නම් මෙතඩ් ඇක්ටිං පටන් ගන්නේ රුසියාවේ. නමුත් සිනමාවට එකතු වෙන්නේ ඇමරිකාවේදී තමයි ඉතාම ක්‍රමවත්ව. ඉතින් අද දක්වා පවතින්නේ මාලන් බ්‍රැන්ඩෝ විසින් හඳුන්වලා දුන්නු රීතිය ඔස්සේ ඉදිරියට ආපු. ඒ කියන්නේ අපි අද දකින රොබර්ට් ඩි නීරෝල, ඇල් පැෂිනෝල, ඔවුන් ඉතා විශිෂ්ට නළුවන්. ඔවුන්ට සමකරන්න ඇත්තටම මේ මං හිතන්නේ පෘථිවියේ උඩ ඉන්න තවත් නළුව කොච්චර උත්සාහ කරත් ඔවුන්ට ඒ ජනප්‍රියතාවය ගන්න බෑ. ඒකයි ඉන්දියානු නළු නිළිය කොච්චර ඔවුන් ඉන්දියාව තුල ජනප්‍රිය වුණත් ඔවුන්ට
මේ හොලිවුඩ් චිත්‍රපට ඇතුළේ ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ. හොඳයි පාලිතය මං අහන ඊළඟ සැර ප්‍රශ්න තමයි දැන් පාලිතය පුංචි චෝදනාවක් කරා දැන් රංගපාන ශිල්පියාගේ කියන්නේ රංගන ශිල්පියාගේ අගේ වැඩි වුණේ නැහැ තාක්ෂණික ශිල්පීන් සහ අනෙකුත් කාරණාවල අගේ වැඩි වෙනවා කියලා. හිත් වේදනාවකින්ද මේක කියන්නේ නැත්තම් පැහැදිලිම හිත් වේදනාවක්. මොකද රංග උදාහරණයට ගත්තොත් ලෝකයේ ලොකු කියන්නේ වැඩිම ආදායමක් උපයන රැකියාව තමයි රඟපෑම කියන්නේ. අදටත් ඒ කියන්නේ ලෝකේ වැඩිම මුදලක් අය කරන කෙනා තමයි දැන් ඊයේ පෙරේදා මම දැක්කා ඩොලර් මිලියන 6ක් ගෙවන්න ලෑස්ති අලුත් ජේම්ස් බෝන් චරිතයට. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. තවත් අගේ වැඩි කරන්නේ නලු ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔබ හිතන්න ඩොලර් මිලියන 6ක් නලුවෙකුට දෙන්න හදනකොට මේ මාසයක විතර මාස දෙකක විතර රඟපෑමක් කරන්න ඔහු ඒක ප්‍රතික්ෂේප කරන්නේ ඔහුට කොයිතරම් ලොකු හයියක් තියෙනවදනේ. ඔහු ළඟ කොච්චර මිලියන ප්‍රමාණයක් ඇද්ද ඒක ප්‍රතික්ෂේප කරන්න. එතකොට අදටත් ඇමරිකාවේ නළු නිළියන් ඉතාම ඩොලර් මිලියන ගණන් එහෙම ගණිද්දී එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැන් අපි කොහොමද පිටරට ෆිල්ම් බලන අපිට හරිය අපි ආසාවෙන් බලන අයනේ පිටරට ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය ලොකු හින්දා යාලට එහෙම දේවල් ලැබෙනවා යාලගේ ලොකු ඉන්ඩස්ට්‍රියක් තියෙන්නේ රටවල් 100 ගානක විතර මේ ෆිල්ම්ස් පෙන්වන හැබැයි සිංහල ෆිල්ම් එහෙම බලන්නේ කියලා තර්කයකට එන්න පුළුවන්. සිංහල ෆිල්ම් මම කියන්නේ බලන්න හදන්න පුළුවන්. අපි අපිට හදාගන්න බෑනේ. මම දකින්නේ අපි සිංහල සිනමාවේ ප්‍රශ්නේ දිනේ සිංහල සිනමාව හදාරපු නැති අය සිංහල සිනමාව ගොඩනගන්න හදනවා ජාත්‍යන්තර මට්ටමට. ඒ කියන්නේ රඟපෑම කියන එක විශේෂයෙන්ම හදාරන්න ඕනේ අධ්‍යක්ෂකවරයෙක්. එන රඟපාන්න එන අය දන්නේ නැති වුණත් අධ්‍යක්ෂකවරයා දන්නවා නම් අධ්‍යක්ෂකවරයාට පුළු හැකියාව තියෙනවා අර එන කෙනාව තමන් දන්න තමන් ඉගෙනගත්ත මෙතඩ්ස් වල පාවිච්චි කරන. මම ඔබට උදාහරණයක් කියනනම් එංගලන්තේ දැන් සිනමා අධ්‍යක්ෂණය සඳහා සිනමා පාසල්වල බලන ප්‍රධානම දේ තමයි සුදුසුකම තමයි ඔහු නාට්‍ය පාසලක ඉගෙනගෙන තියෙනවද ඔහු නාට්‍ය අධ්‍යක්ෂණය නළු නිළියන් පෙළ ගැස්වීම ආදී කාරණාවල් නාට්‍ය පෙළ හඳුනන පුද්ගලෙක්ද කියලා තමයි ඔහුට අවස්ථාව දෙන්නේ සිනමා අධ්‍යක්ෂණය සඳහා. එහෙම නොතෝරාගත් අධ්‍යක්ෂකවරුන්ට ඒ කියන්නේ සිනමා අධ්‍යක්ෂණ පාසලකට නොගිය අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරු නැත. ඒ කියන්නේ බටහිර නැහැ. පාලිතය කෙලින්ම චෝදනා කරන්නේ බජට් එකට. බජට් එකට නෙමෙයි මම චෝදනා කරන්නේ අපි අධ්‍යයනයකින් තොරව තමයි සිනමාව සහ නාට්‍ය දැනට අවුරුදු 50ක 60ක ඉඳලා කරගෙන යන්නේ. අධ්‍යයනයන් සමහර අයට කියන්න පුළුවන් අපේ විශ්වවිද්‍යාලයේ අපි අධ්‍යයනයන් කෙරුවා අපි දන්නවා අර මේ කියලා. නමුත් විශ්වවිද්‍යාලවල කරන අධ්‍යයනයයි නාට්‍ය පාසලකින් කරන සිනමා පාසලකින් කරන කාර්යය සම්පූර්ණයෙන් වෙනස්. බටහිර වේදිකාවල් වල විශේෂයෙන් යුරෝපයේ නාට්‍ය පාසලකට නොගිය කෙනෙකුට වේදිකාව තහනම්. වේදිකාවට නගින්නවත් හම්බෙන්නේ නැහැ. කම්කරුවෙක් හැටියට ඕන නම් වැඩ කරන්න පුළුවන්. හොඳයි ඉතින් ඒ වගේ කතා බහක නියරණින් අතරතුරේදී අපේ කාලය ගත වෙලා යනවා. ඉතින් ඒ හින්දම අපි අදට සමුදින්න තමයි සූදානම් වෙන්නේ පාලිත සිල්වා අපේ ආදරණීය කලාකරුවා තමයි අපේ කලම් ටෙලිවිෂන් මැදිරියට අද දවසේදී ආදරණීය තරුවක් තුලින් ඔබව හමු වෙන්නට ආවේ. ඉතින් පාලිතේ බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න. මම හිතනවා පාලිතය මාත් එක්ක තරහ නැහැ කියලා අහපු ප්‍රශ්න නෑ. කිසිම ප්‍රශ්න නෑ. මේ ප්‍රශ්න කවුරු හරි අහන්න ඕනේ. අහන්න දීව ප්‍රශ්න ටික. අහන්න ඕනේ මම අහනකම් බලගෙන. හොඳයි එහෙනම් ඔබටත් බොහෝ දේවල් දැනගන්න ලැබෙන්නේ නැති පාලිතයියාගේ අතීතයේ ඉඳන් බොහෝ විස්තර අපිට දැන කියා ගන්න ලැබුණා. ඉතින් පාලිතයි බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. ආයුබෝවන්. හොඳයි එහෙනම් අපි අදට සමුදෙනවා ඔබට තවත් දවසක මේ වගේම ආදරණීය තරුවක් හමු වෙන බලාපොරොත්තු වෙන්න. සමුදෙනවා ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්.